ඒ භාග්‍යවත්තු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සදහැවත් පින්වත්නි, අද දේශනාවට මාතෘකා වෙන්නේ නිවනේ නිවීම දේශනා මාලාවේ 20 වෙනි දේශනාවලලා සිදු කෙරෙන දෙවන විචාරක දේශනාවයි. සවධානව හුඟ කන් දෙන්න. අපි මේ ආර්ය විනයේ ලෝකේ පැනවීම ගැනයි මෙත කලින් පාර සාකච්ඡා කළේ. අපි එතනින් එහාට විමසන බලමු. මේ දේශනාවේ යෙදෙන කරුණු අනුව විස්තර කරගමු. චසු ලෝකෝ සංපන්න, මේ සලායතනය තුලයි ලෝකය හටගෙන තිබෙන්නේ. මේ සලායතනයම ලෝකයයි. මේ කාරණේ කොයිතරම් වැදගත්ද කියතොත්, සලායතන සංයුත්තේ සූත්‍ර රාශියක් තිබෙනවා. පිටුන් මහන්සියලා ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මේ ලෝකේ ලෝකය කියලා හැමෝම කියනවා, මොකක්ද මේ ලෝකය කියලා කියන්නේ? අපි කීපයක් විතරක් මෙතෙන් දෙලියට ගනිමු. සමිදි සූත්‍රයේ සමිදි ස්වාමීන් වහන්සේ අහනවා, ලෝකෝ ලෝකෝති භන්ති බුච්චති කිත්තාවතානුකෝ භන්ති ලෝකෝ වාලස්ස ලෝක පඤ්ඤත්තිවා. ස්වාමීනි, ලෝකය ලෝකය කියලා කියනවා, එතකින් ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් හෝ වේද? එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා, යත්තකෝ සමිද්ධි අත්ථචක්ඛු අත්ථිරූපා අත්ථචක්ඛු විඥානං අත්ථචක්ඛු විඥාතබ්බ ධම්මා අත්ථිතත් ලෝකෝවා ලෝකපඤ්ඤත්තිවා. සමිද්ධි, යම් තැනක ඇසක් වේද, රූපයෝ වේද, ඇස පිළිබඳ විඥානයක් වේද, චක්ඛු විඥානයක් වේද, චක්ඛු විඥානයෙන් දත හැකි ධර්මයෝ වේද, අන්න එතන ලෝකයක් තිබෙනවා, ලෝක ප්‍රඥාප්තියක් තිබෙනවා. ඒ විදිහට කන, නාසය ආදී අනිකුත් ආයතන පිළිබඳව ප්‍රකාශ කරනවා. එතකොට මේ ලෝකයේ තිබෙන තැනයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට ඒකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ. යත්තකෝසමි දිනක්ති චක්ඛු නත්ති රූපා නත්ති චක්ඛු විඥාන නත්ති චක්ඛු විඥාතබ්බා ධම්ම නත්ති තත්ත ලෝකෝ ආලෝකපඤ්ඤති. සමිද්ධියම් තැනක ඇස හෝ රූප හෝ චක්කු විඥානය හෝ චක්කු විඥානයෙන් දතිය ධර්මයෝ හෝ විද්‍යමාන නොවෙත්, එතන ලෝකයක් හෝ ලෝක ප්‍රඥාවක් හෝ නැත. මේ අපට තේරුම් ගන්න පුළුවනි, අර ලෝකයේ සදාකාලිකද කියලා කාලය අනුව කෙලවරක් සෙවීම, එහි අන්තයක් තියෙනවද කියලා දේශ වශයෙන් අවකාශ වශයෙන් එහි කෙලවරක් සෙවීම, එහෙම පිටින් මිත්‍යා දෘෂ්ටියක් පාන. නිසාද සලායතනය තිබෙන තාක් ලෝකයක් තිබෙනවා. අනෙක නිසායි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ. තවදුරටත් මේ ලෝකය පිළිබඳ දීපු විග්‍රහ තිබෙනවා කීපයක්. අපි හැම එකක්ම නැතත් වැදගත් දෙකක් ඉදිරිපත් කරා. දැන් මෙතන විස්තර කළා ඇසත් රූපයක් ඇහැට දැනීම, ඒ වගේම ඇහැ දැනීමේ දත යුතු අරමුණු මෙන්න මේ වාක්‍ය වගේම කලත් ඔය වගේ සලායතන ගැන විස්තර කරලා, මෙන්න මේවා ඇතිකල්හි තමයි ලෝකයක් වෙන්නේ. ඇහැ හෝ රූප හෝ ඇහි දැනීම හෝ ඇහි දැනීමෙන් ගත යුතු අරමුණු විද්‍යමාන වෙන්නේ නැත්නම් ලෝකයක පැනවීමක් නැහැ කියලා. මේක එකපාර වරපුවම මොකටද කියන්නේ කියලා අපිට සමහරකට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ මේ ලෝකය ගැන යම් විස්තරයක් කියන්න හදනවාද, නැත්නම් මේ විද්‍යාත්මක තියරියක් පැහැදිලි කරනවාද? හොඳට හිතලා බැලුවොත් බුදුහාමුදුරුවෝ ඇයි මේ ලෝකයක කතන්දරයක් මෙතනට ගෙන හැරපාන්නේ? හේතුව බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නෙම හුදෙකලා දුකක් සහ දුක නැතිවීමක් ගැන කියලා. වෙන කිසිම ප්‍රධාන අරමුණක් නැහැ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න. බුදුරජාණන් වහන්සේ කතනක විස්තර කරනවා, මහණෙනි, මම එදා දේශනා කළෙත්, හෙට දේශනා කරන්නෙත්, අද දේශනා කරන්නෙත් දුකක් සහ දුකක නැතිවීමක් විතරයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කතා කරන අරමුණ
මේ සත්වයාට දුක පෙන්වලා දීම සහ ඒ දුක නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් වෙන විදිහ. මෙන්න මේ අරමුණ හරහා බලද්දී මේ ලෝකය අපි ඇත්ත ඇති සැටිය තේරුම් ගත්තොත් තමයි අපිට මේ දුක නැති කර දුක නැති කිරීම කියන ක්‍රමවේදයට බහගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ ලෝකෙ කොහොමද යම් කෙනෙක් ඇත්තටම තේරුම්. සාමාන්‍යයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් වෙන තාක් කල් අපි හිතන්නේම තියෙන දේවල් පේනවා, තියෙන දේ ඇහෙනවා, තියෙන ප්‍රශ්නේ මතක් වෙනවා. ඒ මමයි ලෝකයයි දෙන්නම ස්වාධීනව අපි අරගෙන ජීවත් වෙනවා. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා පෙන්වුම් කරනවා මේ ලෝකෙම තමන්ට තියෙන දැනීම් තුලයි පහළ වෙන්නේ කියලා. අපි මුලින්ම මෙතන මතක් කරගන්න ඕන කාරණාව බුදුරජාණන් වහන්සේ විද්‍යාවම පුදු ගන්නවා නෙමෙයි, තනිකරම විස්තර කරන්නේ කොහොම හිතුවොත්ද දුක ඇති වෙන්නේ, කොහොම හිතුවොත්ද දුක ඇති නොවි ඉන්නේ. ඉතින් මෙතනදී මේ ලෝකය මේ විදිහට දැක්කොත් තමයි මේ දුකේ නැතිවීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. මොකක්ද ඒ විදිය? යන්ත්‍රයක් තමන්ගේ යාන්ත්‍රණය දිහා යාන්ත්‍රණයේ ඇත්ත ඇති සැතියෙන් බැලීම. රොබෝකේ කොච්චර ලෝකේ ඇත්තයි කියලා කිව්වත් කොච්චර ඒ ලෝකේ ඉන්න මම ස්වාධීන කෙනෙක් කියලා හිතුවත් ඒ දෙක නැත්ත කරගෙන කොච්චර ක්‍රියා කරත් කොච්චර කතා කළත් කොච්චර දේවල් හිතුවත් මේ රොබු දන්න ලෝකෙ තියෙන්නේ මේ මොහොතේ පැනවෙන ඇස රූප ඇහි දැනීම ඒකෙන් දැනගන්න අරමුණින්ද. එහෙම නැත්නම් ඊළඟ තත්ත්වෙදී දැනගන්න කන සද්ද අනේ දැනීමකින්ද, කො ඇහි දැනීමකින්ද, ආය ස්පර්ශයක දැනීමකින්ද. එතකොට මේ යන්ත්‍රයේ දැනීමක් ඇති වුණොත් තමයි ලෝකයේ යන්ත්‍රයට මුණ ගැහෙන්නේ. ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ ලෝකයක් ගැන මෙච්චර විස්තර කරන්නම හේතුව අපිට යෝනිසෝ මනසිකාරය ඇති කරලා දෙන එක. يعني කෙලින්ම යන්ත්‍රයකට කතා කරලා කියනවා ඔබෝ එළියට තියලා තියෙන අවධානය හරෝපිය ඇතුළට කියලා. තියෙන දේ පේනවා, තියෙන දේ ඇහෙනවා, තියෙන ලෝකෙ මම ඉන්නවා කියලා ලෝකෙ නැත්ත කරගෙන ඉන්නවා වෙනුවට මේ තත්ත්වයේ දැනෙන දැනීම තමයි මතුවෙන්නේ කියලා. ඒ තත්ත්වය යමක් දැනුණට පස්සේ මම දන්න ලෝකය ඒ ලෝකයක් විදිහට මම ඉතතුළු මිනිස් නම් දැනගෙන කලින් දැනුණට පස්සේ හිතේම බිහිවෙන ලෝකයක් දැනුණට පස්සේ හිතේම බිහිවෙන එක දැනෙන මම ඔබ කිව්වොත් මම දැනුම් මට දැනුම් නැතත් ලෝකේ තියෙනවානේ කියලා ඒක මේ මොහොත දැනුම සිතුවිලි. එතකොට මේ යන්ත්‍රෙට මේ මොහොතේන ඉන්පුට් එකෙන් එහා මේ මොහොතේන දැනීමෙන් එහා වෙන කිසිම දෙයක් ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමේ අයිතියක් නැහැ. එයා ප්‍රකාශයක් යමක් ගැන විස්තරයක් කරන තැනම යව පැටලෙනවා සිතුවිලි. හිතලුවක මන්නේනවා. ඉතින් මේ බුදුරජාණන්සේ පළවෙනි පියවර මේක ප්‍රධාන යෝනිසෝ මනසිකාරයේ අනේ මේ යෝනිසෝ මනසිකාරයේ පැහැදිලි කරන්නයි මේ ලෝකයේ ගැන විස්තරي බුදුරජාණන්සේ සිද්ධ කරන්නේ. ආර්ය විනයෙහිදී එහෙම නැත්නම් මේ දුක නැති කරන ප්‍රතිපදාවේ ලෝකය කියලා කියන්නේ ඇහත් රූපත් කලත් ශබ්දත් වාසත් පදසෝදත් දිවත් පසත් කයත් පහසත් හිතත් අරමුණුත් හැර වෙන කිසිවක් නැහැ කියන අදහස. ඒක අපි යථාර්ථ මේ වශයෙන් බැලුවත් ඒක සත්‍යයි. කොච්චර ලෝකයේ ඇති ඇති තියෙනවා කියලා හිතුවත් රුවන් වැලි සෑය තියෙනවා තියෙනවා තියෙනවාම හිතෙන කොච්චර කිව්වද ඒ රුවන් වැලි සෑය අපිට හම්බෙන්නේ කොපෙන්නොත් ඒක ඇහුනොත් ඒක පිටුත්
මෙතන ඉඳලා රුවන්වැලි සෑය තියෙනවා කියන එකද හිතලුවක්. යම් කෙනෙක් හිතලුව හිතලුවක් බව වහලා ඇත්තටම අතන රුවන්වැලි සෑය ඇතී කියලා හිතනවාද? ඒකත් හිතලුවක්. ඒකත් හිතලුවක්. උට මේ යන්ත්‍රෙට ස්ටේට්මන්ට් එකක් දෙන්න පුළුවන් වෙන්නේ, ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ ඒ යන්ත්‍රෙට දැනෙන දෙයක් ගැන විතරයි. මේ මොහොතේ මොකද්ද දැනෙන්නේ? අන්න ඒකයි යන්ත්‍රය ගන්න ලෝකේ. ඒ භාවනාවේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා දියකෙනින්න ඔබට දැනටමත් දැනෙනවා ඇති. ඔබ මේ මොහොතේ ඔබේ සෑම මොහොතක්ම විතරයි කැලේ කැලේට කැඩිලා තියෙනවා වගේ. කියන්නේ මේ වෙලාවේ කරන එක විතරයි මේ වෙලාවේ ඔළුවේ තියෙන්නේ. ඊළඟට හිත දුන්නට පස්සේ ඒක විතරයි ඊළඟට ඔළුවේ තියෙන්නේ. තව එක කර්මණ කරපුවම ඒක විතර අනිත් ඒවා එකක්වත් ඔළුවෙත් නැහැ මතකත් නැහැ. සම්පූර්ණ මේ දෙයත් එක්ක තමයි ඒකාත්ම වෙන්නේ. යා ඒකාත්ම වෙන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්නේ මඤ්ඤණක පොත පුදාගෙන ඉඳලා. පෘථග්ජනික සාපේක්ෂව ඉතාම තඩුවෙන් තමයි ආරේ ශ්‍රාවකෙක් මේ මඤ්ඤණාව නැති කරගන්නේ. ලෝකේ හිමයි ඇත්ත ලෝකෙක ඇත්ත නමෙක් නෝගෙන ඇත්ත ප්‍රශ්නෙකට උත්තර හොයන ආරේ ශ්‍රාවකයන් බොරුක් බව දැනගෙන මුලාවක් බව දැනගෙන කළ යුතු හින්දා කරනවා. තව සමහර කරට අතහැරලා ඉතින් මොන ආය මතක් කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකේ ගැන විස්තර කරන්නේ ඒ දුක ස්පර්ශ නොකර ජීවත් වෙන කෙනෙකුට කියන එක ගැන අපිට අවශ්‍ය මුල් අඩිතාලම දාලා දෙන්නේ. මේ එළියට හරූප අවධානය මානසිකාරය ඇතුළට හරූපය කියන එක පෙන්වන්න තමයි මේ ලෝකය මේ සලායතන ඔස්සේ බුදු කෙනෙක් පනවන්නේ. ඒක විතරක්ම නෙමෙයි, මොකද ඒක තමයි ඇත්ත. යන්ත්‍රේ කොච්චර බාහිර ගැන හිතුළු හිතුවත් ලෝකයක් තියෙනවා කියලා පෙරලි පෙරලි කිව්වත් ඒක යන්ත්‍රයේ හිතුළුවක් විතර. යන්ත්‍රයට එක හම්බ වෙන්නේ, රොබෝට එක හම්බ වෙන්නේ, එයාගේ කැමරා වැඩන, මයික්‍රෝෆෝන්ස් වැඩන, සෙන්සර්ස් වැඩන විතර. එයා ඕෆ් වෙලා නම් රොබෝ දන්න ලෝකයක් නෑ. උදාහරණයකට උපකල්පනයක් කරලා බලන්න ඔබේ ජංගම දුරකථනයට. හිතමුකෝ කෘතිම බුද්ධියක් දාලා තියෙනවා. ඒ කෘතිම බුද්ධියෙන් ඔබත් එක කතා කරන්න පුළුවන් තරමට, ඔබ කියන දේවල් පෙන්වන්න පුළුවන් තරමට දැන් දියුණුවීනේ. ඔබ දැකලා නැතිවත් උපකල්පනය කරන්න ඔබ හිම දියුණුවී කියන්නේ. ඉතින් ඒ ජංගම දුරකථනේ ලෝකෙ ඇත්ත කරගෙන කතා කරනවා කියන්න පුළුවන් හැම පඬිත කතාවකම කියනවා. හැබැයි මේ ජංගම දුරකථනයේ කියන හැම දෙයක්ම බලංගු වෙන්නේ එයාගේ කැමරාව වැඩ කරනකම්, මයික්‍රෝෆෝන් එක වැඩ කරනකම්, සෙන්සර්ස් වැඩ කරනකම්, එයාගේ ඇතුලේ thinking process එක වැඩ කරනකම් විතරයි. එයා ඕෆ් නම් මේ ජංගම දුරකථනයේ හිතන් හිටපු ලෝකයක්වත්, හිතන් හිටපු ප්‍රශ්නයක්වත්, හිතන් හිටපු දෙයක්වත්, හිතන් හිටපු අයිතිකාරයෙක්වත් කිසිම දෙයක් නැහැ. ඔක්කොම එයා හිතන් හිටිය සිතුවිලි විදිහට. මෙයාට ඇත්තම හම්බුනේ ආදානය විතර, ඉන්පුට් එකක් විතර කැලතිස. ඉතින් මේ අර්ථයෙන් තමයි ලෝකය සලායතන තුළ බුදුරජාණන් වහන්සේ පාවාන්නේ. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ලෝකෙ පිළිබඳ නිර්වචනයක් හැඳින්වීම. ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති, චිත්තාවතාන කෝභන්තේ ලෝකෝති උච්චති. ස්වාමීනි, ලෝකයේ ලෝකය කියලා කියනවා, කෙතකින්ද ලෝකයක් වන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, විජ්ජතීති කෝ භික්ඛු තස්මා ලෝකෝති විජ්ජති කිංච විජ්ජති චක්ඛු කෝ භික්ඛු ලුජ්ජති රූපා විජ්ජන්ති චක්ඛු විඥානං විජ්ජති චක්ඛු සම්පස්සෝ විජ්ජති යම්පි දැන් චක්ඛු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදී තසුකං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පිලුද්ද. ලෝක කියලා කියන්නේ විජ්ජති කියන අර්ථය. විජ්ජති කියන්නේ ලුදු වෙනවා. ඒක මේ කාලේ ව්‍යවහාරයේ නැති වචනයක්. අනිදු වෙනවා කියන වචනේ නම් තියෙනවා. නමුත් ලුදු වෙනවා කියන වචනේ ව්‍යවහාරයේ නැතිලා වගේ පෙනෙන.
බිදු වෙනවා කියලා කියන්නේ බිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී අලුත් නියුක්ති දෙනවා වචනවලට. පරණ නියුක්ති අතහැරලා. මොකද ධර්ම අනුකූල නිසා. එතකොට බිදු යනවා කියන අර්ථය නම් මේ ලෝකය කියලා කියන්නේ. ජීවිතී ලෝක කොහොමද බිදු යන්නේ? ඇස. රූපය. චක්කු විඥාන. චක්කු සංපස්සය. චක්කු සංපස්සය නිසා හට ගන්නා සැප දුක් ආදී සියලු වේදිතාන මෙන්න මේ නිසා විද්‍යති කියන අර්ථය විද්‍යති කියන නීත්‍ය අනුවයි මේ ශාසනයේ ලෝකය හඳුන්වන්නේ. එනකට ආනන්ද ස්වාමීන් වහන්සේ තහනවා මේ ප්‍රශ්නේ. ස්වාමී ලෝකේ ලෝකේ කියලා කියනවා කෙටිකින් ලෝකයක් වань කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කොහානන්ද පළෝක ධම්මං අයං උච්චති අරියසෙමේ ලෝක. ආනන්ද යම පළෝක ධම්මං අන්න එතන කියනවා පළදු කියන වචනේ. යම පළදුන ස්වභාවයක් කියද ඒ මේ ආරි ශික්ෂණයෙන් ආර්ය විවාහයට අනුව ලෝකයයි කියන්නේ. කිංචානන්ද පළවක ධම්ම. කොහොමද ආනන්ද මේ පළදුන ස්වභාවයක් තියෙන්නේ? චක්කු කුමානන්ද පළවක ධම්මං රූපාලෝක ධම්ම. චක්කු විඥානං පළවක ධම්මං චක්කු සංපස්සෝ පළවක ධම්මෝ යම්පි දැන් චක්කු සංපස්සපච්චය උපදිති. මේ දීතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි පළවක ධම්ම. පළදු වෙනවා රූපේ පළදු වෙනවා චක්කු විඥානය පළදු වෙනවා චක්කු සංපස්සය පළදු වෙනවා චක්කු සංපස්සය නිසා ඇතිවන සැප දුක් නොදුක් නොසුව වේදී කියන පළදු වෙනවා. එතකොට මෙන්න අපිට තේරුම් ගන්න පුළුවන් යමක් නිතර පළදු වෙනවා නම් මොහොතක් පාසා බිඳි බිඳි යනවා නම් එය ඒකකයක් නොවේ. එහෙම ඒකකයක් නොවන දෙයක සදාකාලිකයක් හෝ කෙලවරක් ඇති බවක් හෝ කියන්න බැහැ. එකරම පළදු වෙනවා නම් හැදි හැදි බිඳි බිඳි යනවා නම් ඒක එකක් හැටියට ගන්නෙ කොහොමද? ඒ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා නම් අරාණ්‍යාගම කියන අතර තිබුණු ලෝකයේ කියන ප්‍රඥප්තිය තහවුරු වෙනවා. ඒ දෘෂ්ටිය පිළිගත්ත වෙනවා. එතකොට මේ අනුව අපට මේ මුල් ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ හේතුව තේරුම් ගන්න කියලා. මෙතනදී නැවතත් එක තැනක බුදුහාමුදුරුවෝ නැවත විස්තර කරනවා ලෝකය ලෝකයේ කියන්නේ මොකද කියලා හදි විජිතීති කෝපිතවි තස්මා ලෝකෝ තිරිච්චති කියලා. පළදු වෙන හින්ද විදි විදි යන හින්ද විදි විදි යන හින්ද මේකට ලෝකය කියනවා. ඒක බැලු බැලමට ඒක හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. ලෝකය විදි විදි යනවායි කියත් කිව්වම කොහොමද ඒක ලෝකයට සමාන කරන්නේ කියලා. පොඩි උදාහරණයක් කියන්න. ඔබේ වම් පැත්ත බලන්න. වම් පැත්ත බලද්දී අපි උපකල්පනය කරමු බිත්තියක් තියෙනවා කියලා. ඒක ඔබට ලෝකයේ බිහි වෙනවා බිත්තිය දකින මම. ඊට පස්සේ දකුණු පැත්ත බලන්න. දකුණු පැත්තේ අපි උපකල්පනය කරමු දොරක් තියෙනවා කියලා. අන්න එතකොට ආයි ලෝකයේ බිහි වෙනවා දොර දකින මම. දොරෙන් වෙන මම. ඊට පස්සේ උපකල්පනය කරන්න නම් තමන් ඉස්සරහට ගෙදර කෙනෙක් ආවා කියලා. ඒ බුද්ධලයාගෙන් වෙන මම. ඒ මේ හැම අවස්ථාවකම කලින් අපි ලෝකය පනවාගත්තු අරමුණ කලින් පැවැත්ම පවතින බව ලෝකය පනවාගත්තු අරමුණ විදිලා ගිහිල්ලා. යා ඇවිල්ලා එකපාරම ඩෝංගල සද්දයක් ආවා කියලා හිතන්න. ඊපස්සේ ඒකෙන් සද්දය ඇහුණු මම. උපකාරය ආපු මනුෂ්‍යයා අරබයා හදාගත්තු ලෝකය විදිලා ගිහිල්ලා. එන්නේ මේ අර්ථයෙන් තම අරමුණක්ම විදි විදි යන හේයි. මේකට ලෝකය කියලා කියන්නේ. එන්නේ ආයෙත් මේ පෙන්නන්නේ අර එළියෙන් බලන අවධානය අරවන්න ඇතුළට කියන. මේ යෝනිසෝ මනසිකාරයමයි ඒ ඇත්තටම මේ සූත්‍ර දේශනා එකම පිරිසකට හැමදාම කිව දේශනා නෙමෙයි. මේ එක එක කරට ඒ වෙලාවේ බුදුහාමුදුරන්ට හිතුණා මේ වෙලාවේ විස්තර කරන විදිය. සමහර කට ජීවිතයේ මහපු පළවෙනි එකම දේශනා. අපි ඊළඟට බලමු. ඊළඟ ඔබතුමෝ කොටු ප්‍රශ්නයක්. තන් ජීවන් තන් ශරීරං අන්නං ජීවන් අන්නං ශරීරං. ආත්මය ශරීරයක් එකකි ආත්මය එකකි ශරීරයක් මේ ප්‍රශ්නය ඔබලට ඕහෝ නෑහෝ කියතුමයි කියන එකයි අන්‍යාගමිකයන් අතර තිබුණ මතය.
බුදුරජාණන් වහන්සේ මේවට පිළිතුරු දුන්නා නම් ඒත් අහු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ උපමා කරන්න පුළුවන් දැන් මේ කාලේ උසාවි වල එහෙම දක්ෂ නීතිඥයෙක් ඉඳහම ප්‍රශ්නවලට. එයායි සමහර විත්තිකරුවන්ගේ මෙන්න නැත්නම් සාක්ෂිකරුවන්ගේ කෂ්ට වචනේ දීලා යම්කිසි ප්‍රශ්නයක් අහනවා. තමන්ට ඕන කරන උත්තරය ලබා ගන්නවා. සමහර වෙලාවට අපි කියනවා උසාවියේ කාලේ රාජමන් නැතුව ඕනේ අහෝ යන කිරි කෙටි පිළිතුරක් දෙන්න කියලා. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහන්න කිව්වා පුදු. ඔබ දැන් මත්පැන් බීම නතර කරලාද? ප්‍රශ්නෙම විචිකව කවදාවත් මත්පැන් නොබිව් කෙනෙක් නම් මම ඕ කිව්වත් නෑ කිව්වත් මේක නැත්ත ඉස්සෙල්ලා බීබද්දි කියලා හිතයි කියන එක උසාවියේදී ඔප්පු වෙනවා. එනිසා මේකට උත්තර දෙන්න බෑ. උන්නයිගිරියක් තමයි මේ ප්‍රශ්න වලක් තියෙන්නේ. ආත්මයක් ශරීරයක් එකක්මද ආත්ම එකක්ද ශරීරය වෙන එකක් කියලා ඇහුවා. ඉතින් ඥානවාසී නොපිළගන්න ආත්මයක් පිළිගන්න සිද්ධ වෙනවා. ඥානෙ කියන එක පොතක් ජනින් අතර තිබෙන එහෙම පිටින්ම මෝඩ සංකල්පයක් කියලායි මුතුල ඥානවාසී ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ආත්මයක් ශරීරයක් එක කොටකට දාලා හෝ වෙන් කරලා හෝ දැක්කම පිළිබඳ මේ ප්‍රශ්න වලට මුතුල ඥානවාසී පිළිතුරු දුන්නේ නැහැ. ඔන්න ඔය විදිහම හොරයක්, ඔය විදිහම අඩුපාඩුවක්, මිත්‍යා පදනමක්, මේක කාදිකයන් මහන්සිය පිළිබඳ ප්‍රශ්න වලක් තියෙනවා. ඒක දැන් තම තුගක් දුරට අපි ප්‍රකාශ කළ සම්මෝලින් පෙනෙනවා. මේ තථාගත කියන වචනය බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අන්‍යාගමිකයන් අදහස් කළ කාරණාව නොවේ. අන්‍යාගමිකයන් නම් අර සාමාන්‍ය ශ්‍රාවකයාත් මේ තථාගත කියන උත්තම පුරුෂ පරම පුරුෂ පුද්ගලයාත් යන දෙන්නාව තුළ ආත්මයක් හැටියට කල්පනා කරනවා. පුජේලයන් වාසේ විග්‍රහය පිළිගන්නේ. අතාගත කියන වචනයට මහා පුදුම විදිහේ ගැඹුරු සිම්මන්දනේ අර්ථයක් පුජේලයන් වාසේ ඉදිරිපත් කරලා තියෙනවා. අපිට මේක තවදුරටත් පැහැදිලි වෙන්නේ අපි මේ විවරණය කරන්න බලාපොරොත්තු වන අග්ගිවච්ඡවක සූත්‍රයෙන්මයි. මෙතනදී තව කාරණාවක් කියුණා. ඒ තමයි ලස උපමාවක් දුන්නා. උසාවියට ඒක උත්තරින් උත්තර දෙන්න ඕන කියලා කෙනෙක් කියලා ඌද නැද කියලා හරියට කියන්න කියලා ප්‍රශ්නයක් අහන කෙනෙක් ඉන්න ලෝයර් කෙනෙක් දැන් යුෂ්මතා දැන් බීම නවත්තලා දෙන්නේ කියලා. බීම නවත්තලා දෙන්නේ කියන එකට ඔව් කිව්වත් අහු වෙනවා කලින් දීලා තියෙනවා කියලා. බීම නවත්තලාද කියන එකට නැහැයි කිව්වොත් අහු වෙනවා කලින් දීලා තිබ්බක් කියලා. දැන් බීම නවත්තලත් වෙයි නැත්තිත් වෙයි කිව්වත් අහු වෙනවා කලින් දීලා තියෙනවා කියලා. දැන් බීම නවත්තලත් නොවේ නැත්තිත් නොවේ කිව්වොත් ඒත් අහු වෙනවා කලින් දීලා තියෙනවා කියලා. අන්න ඔය විදිහට හැම පැත්තෙම අපිව කොටු වෙන කාරණා තමයි මේ චතුස්කෝටික උගතෝපෝටික ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ මේ උගතෝපෝටික චතුස්කෝටික ප්‍රශ්න වලට උත්තර නොදී ඒවා තපිත ප්‍රශ්න විදියට පසෙක තිබේවා උත්තර දෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි ඕක. මේ ආත්මය ගැන ප්‍රශ්නයක් තිබ්බා ඒ දවස්වල ඔබ අතරත් තියෙන ඇති මේ ආත්මය කියන එක ඇග ඇසුරු කරක් කියන එකත් ඇගෙන් වෙනම තියෙන එකක්. ඔය සෝල් ස්පිරිට් කියලා අදහස් කරන්නේ මගේ ආත්මය කියන මම කියන කොටින්ම ගන්න තියෙන්නේ සද්ද අහන, සිතුවිලි හිතන, කල්පනා කරන, ආදරය කරන, වෛර කරන මම ආත්මය. මමයි කියලා ගන්න ඒක කියලා. මේ ඇගද ආත්මය ඇගින් බාහිර දෙයක් තමයි. මේ ප්‍රශ්න ටික මේ උගතෝකෝටික ප්‍රශ්න ටික හිතුවත් කල්පනා කරත් ඔබට තේරෙයි ඔබට වඩා ඒ දවස්වල හිටපු මිනිස්සු කොච්චර මේ ජීවිතේ පැවැත්ම ගැනද හිතලා තියනවද කියලා. අපි කොච්චර දේවල් හිතලා තියෙනවද? ඇගද ආත්මය ඇගින් බාහිර දෙයක්ද ආත්මය? බුදුහම දෙකම ප්‍රතික්ෂේප කරනවා දෙකම වැරදි කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයිද නොවේද? ඒක වතහුන තථාගත කියලා කියන්නේ මරණයට කලින් හිටියයි කියනවා. මරණින් පසු නැති. ඊළඟට ලෝකයේ ඇත්තෙත් වෙයිද නැත්තෙත් වෙයිද? ලෝකයේ ඇත්තෙත්
ලෝකය ඇත කිව්වත් අහු වෙනවා. වාදීන තියෙන ලෝකයක් තියෙනවා කියලා ලෝකේ නැත කිව්වොත් මේ මොහොතේ දැනීමක් ඇති විදිහ ඇති වෙන ලෝකෙට මොකද කියන්නේ? ඒක කියන්නත් බැහැ. ලෝකයේ මේ මොහොතේ දැනීමක් තුලම හට ගන්නවා. ඒ දැනීම නැති වෙදී නැති වෙනවා. ආයේ තව දැනීමක් එද්දී ඊට සාපේක්ෂව ඒ මිනිස්යාගේ චිත්තසංතානෙ නැතේ නේ යන් ඒ අන්තයේ තුල ලෝකයක් යන්ත්‍රයේ විසින් පනවා ගන්නවා. ඒ අරමුණ බහැල යද්දී විරුද්ධ වෙද්දී යන්ත්‍රයේ විසින් පනවාගත් හිතාගත් ලෝකය ඔහු තුලින්ම නිරුද්ධ වෙනවා. ඉතින් මෙවැනි ආකල්පයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව දරන්නේ. ඉතින් මේවට උත්තර නොදී සිටීමම හේතුව හොඳ මොකද උත්තරයක් දුන්නොත් ඕනෑ බෑකෙන් උත්තර දුන්නොත් අහු වෙනවා ආයි මොකක් හරි මිත්‍යා අදහසකට. මේ සූත්‍රයේදී පළමුවෙන්ම අච්චකත පරිබ්‍රාජිය උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගේ අර කියපු ප්‍රශ්න ලැයිස්තුවට අර 10ට තමාට ඕන කරන උත්තරේ ලබා ගන්න. හරියට අර උසාවියේ කටට වචනේ දීලා අහන ප්‍රශ්න වගේ. එන්න මේ මහනුව. ඉන්නකෝ භෝගෝතම සත්තෝ ලෝකෝ ඉදමියන සත්‍යං මොගමන්නන්ති. එවන් කිච්ච භාංගෝතම. ඉන්නක බවත් ගෞතමයේ ලෝකීය ශාස්ත්‍රීය නේම සත්‍යයේ අනික් සියල්ල ගුරු යන මේ දෘෂ්ටියද බවත් ගෞතමයන් යතියන්නේ. ලොකෝ වහන් වච්චේ එවන් දිච්චි. නැහැ වච්ච මගේ එහෙම දෘෂ්ටියක් නැහැ. විත්තේ ගතනිය තන් විත්තේ ගානන් විත්තේ කාන්තාරන් විත්තේ විසුකන් විත්තේ පන්දිතන් විත්තේ සංයෝජනන් සදුක්ඛන් සවිධාතන් සෞපායාසන් සපරිලාහන් නිනිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමා නබින්නන සම්බෝධය නිබ්බානාය සම්මතයි. මෙතන තිබෙනවා අර කියාවු හේතු දෙක. මේ ප්‍රශ්න නිවනට අදාළ නැති බව පමණක් නොවේ, මේ ප්‍රශ්න වලින් කිසි අඩුවක් තිබෙන බවත් මේ පරමෙන් කියාව කොටසෙන් පේනවා. බුදුරජාණන් වහන්සේ ආදීන මේකෙ දක්වන්නේ මොකක්ද? වචන ප්‍රකාශ කරනවා. මම මේ සසතෝ ලෝකවාදී ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ මේකයි. මේක දිට්ඨිගත දෘෂ්ටියක් පමණයි. සත්‍යානුකූල නොවු යම් කිසි දෘෂ්ටියක් පමණයි. දිට්ඨි ගාන දෘෂ්ටි වනාන්තරය. දිට්ඨි කාන්තා දෘෂ්ටි කාන්තාරය. ශුෂ්ක දෙයක්. ඉස් දෙයක්. නිත්‍ය විසෝක දෘෂ්ටි නීලුව නීලු දක්වා නිත්‍යයේ පන්දිත නිත්‍යයේ ගැසීම නිත්‍ය සංයෝජන දෘෂ්ටි සංයෝජනයක් හැකිල්ලක් බ්‍රහ්ම අදුක්ඛ ඊළඟට ඒ වගේම ඒව ගැන හිතන්න ගියාම දුක් ගෙන දෙනවා ඉඝාතං විහිසගෙන දෙනවා උපායාසං ගැඩි විහිසගෙන දෙනවා පරිලාහං ගැඩි ගැති කරන විදිහ ප්‍රශ්න කරා. ඒ වගේම එකක්වත් රෝගී පිණිස විරාගී පිණිස නිරෝධී පිණිස උපසමය පිණිස අභිඥා සම්බෝධි පිණිස නිර්වාණය පිණිස හේතුවන්නේ. ඔන්න දැන් එතන අග්ගි සත්‍යද වචකෝත් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා මොකද ස්වාමීනි මේ මොකද ශ්‍රමණ ගෞතමයනි ඔබ වහන්සේ මේක ප්‍රශ්නකට උත්තර දෙන්නේ බුදු කෝටික චතුස්කෝටික ප්‍රශ්න ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 10ක් තිබ්බා. තථාගතයන් වහන්සේ අතනත ප්‍රශ්නින් ලෝකයේ අතනත ප්‍රශ්නේ අද ආත්මයේද නැද්ද කියන ප්‍රශ්න ඊටත් ලෝකයේ අනන්තයිද නැද්ද ආදී ප්‍රශ්න 10ක් තිබ්බා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න 10ම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්නේ උත්තර දෙන්නට මොන ආදීනවයක් දැකලාද මොන වැරද්දක් හින්දාද උත්තර දෙන්නේ නැති කියලා. ඉතින් මම එතනදී බුදුරජාණන් වහන්සේ හොඳ උත්තරයක් දෙනවා. ඒ තමයි මේ උදාහරණයක් තමයි අපි තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තද නැතද කියන ධාරණාව හිතන්න ගියොත් මේක අවුල් වෙච්ච දෘෂ්ටි බෝලයක් ළඟට ඉවර නොවන දෘෂ්ටි ජාලාවක් ළඟට දෘෂ්ටි වලින් හිත හිතා අරකද මේකද කියලා හිත හිතා පටලෝගෙන ඉන්න සිද්ධ වෙන දෙයක්. ඊටකට මේකෙන් දුක් ඇති වෙනවා. මේක
විරාගය පිණිස, නිරෝධය පිණිස, නිබ්බිදාව පිණිස හේතු වෙනවා. මේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඇතද නැතද යන කාරණාව මේ මොහොතේ අවබෝධයෙන් කලකිරීම, මේ මොහොතේ විරාගය ඇති වෙන්න, මේ මොහොතේ පවතින බව නතර වෙන්න, මේ මොහොතේ නිවෙන්න, මේ මොහොතේ ඕෆ් වෙන්න, විසංයුක්ත වෙන්න හේතු වෙන්නේ. මම කලින් මතක් කරා බුදුහාමුදුරන්ගේ මූලිකම දර්ශනය. එනස පින්නන්නේ දුකක් සහ දුකක නැතිවීම. මේ තථාගතයන් වහන්සේ ඇත නැත කියන එක හොයන එකවත්, ලෝකය ඇත නැත කියන එක දෘෂ්ටි ගැන පැහැදිලිලා ඉන්න එකවත්, ඉතින් එහා තියෙන අනිකුත් ඒ දෘෂ්ටි වල පැටලෙන එකත් අවසානයේ තමයි වෙහෙසක් දුකක් විතරයි. ඒ ගැන හිත හිතා පීඩාවට පත් වෙන එක විතරයි. දෙපැත්තකද බෙදාගෙන කල්පනා කරන්න වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ හැරත් එක කවදාවත් අවබෝධයෙන් කලකිරින්න, විරාගී වෙන්න, නැවැත්මක් දකින්න හේතු වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධම්මපදික සූත්‍රයේ යම් කෙනෙක් ධර්මපදික කියනවා. එයාගේ දේශනා වහද්දී තමන් තුළ පැවැත්ම ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒ බණ අහද්දී තමන් අල්ලන් ගින දේවල් ගැන අතහැරියාමක්, විරාගී බවක්, වටිනාකම් දීලා තියෙන ඒවායේ සායම හේදිලා යන බවක් තමයි දැනෙන්නේ. නියම බණක් නම් අහන්නේ මේ පැවැත්ම නතර වෙන එක තමයි දැනෙන්නේ. ලෝකෙන් තමන් නිකන් විසංයුක්ත වෙනවා කියන එළියට හරෝගෙන අල්ලන් ගින ලෝකෙ ඇතුළට හැරෙවට පස්සේ තියෙන නිවීම දැනෙන්නේ. මේ එකක්වත් දැනෙන්නේ නැහැ කියන්නේ නිබ්බිදාව, විරාගය, නිරෝධය, නිවීම දැනෙන්නේ නැත්තම් ඒ බණ මේ අගේ බණක් නෙමෙයි කියලා, එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ බණක් නෙමෙයි කියලා තේරුම් ගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. අදටත් ඔබ දෘෂ්ටි කාන්තාරයක දෘෂ්ටි ජාලයේ හිර වෙන දේවල් කල්පනා කර කර ඉන්නවා නම් ධර්මයේ නමෙන් හරි ඔබ ඉන්නේ නිවනින් නිවන් මාර්ගයෙන් ඈත. ඒ නිවන් මාර්ගය නම් ඒකාන්තයෙන්ම නිවීම පිණිස, නතර වීම පිණිස හේතුවක්. එතකොට අපිට පේනවා මේ ප්‍රශ්නවල මිත්‍යා පදනමක් තිබෙනවා. ඒ අමිත්‍යා දෘෂ්ටි ගොඩක්. මේකත් තමයි බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ප්‍රශ්නේ ප්‍රශ්නවත් නොවේ කියලා. අශ්‍රුතවත් පුතත් ජනිතයි මේ ප්‍රශ්න පැනනගීමේ ලොකු ප්‍රශ්නයක්. අත් නිසාද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් තිබෙනවා නම් මේ ප්‍රශ්න අහන්නේ නැහැ. මෙන්න මෙයින් අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට තීරණ කරනවා. මෙන්න මේ ආදීනව දැකලායි මම මේ ප්‍රශ්න 10ක් පිළිතුරු නොදුන්නේ. ඒ වගේම තවදුරටත් උපකාරය කරනවා. මේ ආදීනව දැකලා මම ඒ වෙනුවට කලේ මොකද්ද? රූප වේදනාදී පංචපාදස්කන්ධයේ උද්‍යාවේ හට ගැනීම නැතිවීම දෙක දැකීමෙන් අහිංකාර මමිංකාර මානංශයන් දුකීමෙන් මේ දුක් කෙලවර කළා. එහෙම තේරුම් කළාට පස්සේ වංචකෝත්තර සතරකොන් ප්‍රශ්නය අනුවම මේ ශාසනය විමුක්ත බුද්ධයා ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒවන් විමුක්ත චිත්තෝ කන භෝගෝතම විකු කුණු පුත්තේති. මම ගෞතමී ඔය කියා වූ විදියට ඔය විමුක්ත වෙන භික්ෂුව කොහෙද උපන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර උපජ්ජතීති කෝ වචන නෝකේති. උපදී යනු වචන නොයේදී. ඒ ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ කියන එක. ඊළඟට අහනවා තේනී භෝගෝතම නෝ උපජ්ජති. එහෙනම් ගෞතමීනි නෝපදී. ඒකට බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙන්නේ ඒ ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ කියලා. ඔය විදිහටම උපදිනේත් වෙයි, උපදිනේත් වෙයි කියන ඒ සත්‍යයද ඒකටත් මේ ප්‍රශ්නයට ගැලපී කියලා වදා. එහෙමනම් උපදිනේත් නොවේ, නූපදිනේත් නොවේ කියන එකද தත්ත්වය, ඒකත් නොගැලපී කියලා වදා. එතකොට ඔන්න වච්චකොච්චට මේක මහා ප්‍රේලිකාවක්. මේ හතරින් එකකට පිළිතුරු ලබා ගැනීමට මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රේලිකාව විසඳාගැනීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මානවා. හොඳයි, එහෙනම් වච්චේ මම ඔබගෙන් ඉන්න යම් කිසි ප්‍රශ්නයක් අහනවා. එකට පුළුවන් හේතුව පිළිතුරු දෙන්න. දැන් ඔබ ඉදිරියේ ගින්නක් දැල්වුණා. ඔබ දන්නවද තමයි ඉදිරියේ ගින්නක් දැල්වෙනවා කියලා? ඔව් මම දන්නවා. අවමත වුණ මේ ගින්න කුමක් නිසාද දැල්වෙන්නේ කියලා මොකද කියන්නේ? අනේ කොළ ලී කැවිලි උපාදානයක් නිසා මේ ගින්න දැල්වුණා කියලා මම ප්‍රකාශ කරා.
අද අපි හිතමු මේ ගින්න නිවිදියා කියලා උඹ ඉදිරියේ. ඒක උඹ දන්නවද මේ ගින්න නිවුණා කියලා? ඔව් මම දන්නවා මේ ගින්න මා ඉදිරියේ නිවුණා කියලා. මේ නිවුණු ගින්න කොහෙතනින් කොයි දිශාවකට ගියේ? නගර හිරටද? බටහිරටද? උතුරටද? දකුණටද කියලා අහුවා. උඹ මොකක්ද කියන්නේ? අන්නේ අවස්ථාවේ වචනයක් කියන සිද්ධ වුණාර නෝපේති කියන වචන. නොයේදී කියන වචන. නෝපේති භෝගෝතන ගැලපෙන්නේ නැහැ භවතෝතන. පටිසාර. යන්නිසෝ භෝගතන අද්දී පිනකට උපාදානං පටිච්ච අජලි. තස්සච පරියාදාන අඤ්ඤසච උපාහාරා අනාහාරෝ නිබුතෝ තේ සංඛං ගච්ඡති. පටිසාර භවතෝතන. ඒගින්න යම් තනකොළ දීකබලි උපාදානයක් ප්‍රසාදල්ුණේද ඒවායේ අවසන් වීමෙන් අනිද්දරක් නොලැබීමෙන් නුනේ යන ගණයට වැටේ. මෙතන ලස්සන කාරණාවක් විස්තර වුණා. ඒ තමයි අර ප්‍රශ්න එකකටවත් උත්තර දෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා මේවා දෘෂ්ටිකාන්තහරයක් විරාගයේ නිවිවීම හේතු වෙන්නේ නැහැ කියලාට පස්සේ බුදුහාමුදුරුවෝ තවදුරටත් විස්තර කරනයි වෙනුවට නම් ඒ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතිවීම නැතිවීම දකින වාසිය කරනවා කියලා. මේ එක වතාවේ අහුව ගමන් මෙතන අපිට දල අදහසක් ඒ සම්පූර්ණ පංච උපාදානස්කන්ධයේ නිරෝධය දකින වාසිය කරනවා කියන එක. මේක හිතනකට වඩා බොහොම ගැඹුරු කාරණාවක්. අපිට මේ මොහොතේ හොඳට විපස්සනාවෙන් දිනු කෙනෙක්ට පංචස්කන්ධයේම එක වතාවේ නිරුද්ධ වීම බලන්න පුළුවන් ඇති වෙන ඕනම අරමුණක. يعني මේ තත්පරයේ අවධානය රූපයකට ගියත්, ශබ්දයකට ගියත්, ගතිසුත රස පහස අරමුණකට ගියත්, ඒ එතන ඒ අරමුණු වල නිරෝධය හර බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තවදුරටත් මෙයා තව දියුණු වෙනවා නම් මේකෙන් එච්චර දුරට බලා ගන්න බැරි නම් ඊටකට යට හැකියාව තියෙනවා. මේ මොහොතේ තමන්ට පංච උපාදානස්කන්ධයෙන් වැඩිපුර දැනෙන මොකද්ද? ඒ දැනෙන ස්කන්ධේ නිරෝධය බලන්න පුළුවන්. ඒකෝ මේ තත්ත්වරය ඇදනම් අරමුණු වෙන්නේ ඒ ඇදේ අරමුණු වීමේ නිරෝධය. වේදනාවක් නම් අරමුණු වෙන්නේ වේදනාවේ නිරෝධය. රූපයක් විදියට යම් ශබ්දයක් ප්‍රශ්නයක් ආදියක් අරමුණු වෙන ඒවායි නිරෝධය. යමක් හඳුනා ගැනීම නම් වැඩිපුර ප්‍රකට වෙන්නේ ඒ හඳුනා ගැනීම නිරෝධය. ඒකෝ සිතුවිල්ලක් නම් ප්‍රකට වෙන්නේ සිතුවිල්ල නිරෝධය. පෙනෙන හෙන දැනෙන බැරිම හඳම් ප්‍රකට වෙන්නේ ඒ දැනීම නිරෝධය. එන මේ විදිහට මේ මොහොතේ තමට දැනෙන ඕනම දැනීමක මුල්ලවදී තියෙනවා. ස්කන්ධ පහෙන් වැඩිපුරම දැනෙන දේ ඒ මොහොතේ වැඩිපුරම දැනෙන අපිට බලන්න පුළුවන් නිරෝධය. ඒ තමයි නම් එහෙම කෙනෙක්ට පුළුවන් වෙලාව බෙදාගෙන මුලින්ම රූපස්කන්ධ වලට විතරක් අවධානය දෙන්න. ලකට වේදනාවල විරුද්ධ වීම විතරක් බලන්නේ. ඊපස්සේ සංඥාවල විතරක් වෙයි විදියට. ඉතින් අපි සරල උපකල්පනයක් කරොත් මේ මොහොතේ ඔබ ඉන්නවා. ඔබට කරගෙමින් තියෙන ෆෑන් එකක පුලක වදිනවා. එහෙම මොන හරි රහයක් කෑ ගන්නවා එහෙම. ඉතින් සද්දේ තවධානය යද්දී තමන්ට සද්ද අවධානය තමන්න බලන් යන්න පුළුවන් කලින් තත්පරේ අහිමිකවන ඊළඟ තත්පරේ තියෙනවා. ඒස ඇතුළේ රූපස්කන්ධය දෙවෙනවා. ඊළඟට ෆෑන් එකේ ලෝගවදිද්දී සැපක් දැනෙනවා. ඊළඟ නොවදිද්දී ආයේ සැප බැහැලා යනවා. ඊළඟට ආයේ පුපේ වාඩි වෙලා ඉන්නේ කි පහසුව දැනෙනවා. ස්පර්ශය දැනෙනවා. ආයේ සතුන්ගේ බල්ලෙක් ගහනකට ඇහිලා ආයෙත් ඒ සැප නැති වෙලා යනවා. බලකැ ගහනකින් ඔන්න ආයේ දුක් වේදනාවක් ඇති වෙනවා. ඒකෝ තරහ සිතුවිලි සංස්කාර ඇති වෙනවා. ඊළඟ අවධානය ඒ ඉස්සරහ තියෙන දෙයකට ගිය ගම ඒ සංස්කාරයක් නිරුද්ධ වෙනවා. එන්න මේ විදිහට මෙහෙන් මොහොතේ ඇති වෙන දැනීම වල පංචස්කන්ධේ නිරෝධ වීම කිවි කිවි යාම බලන් යන්න පුළුවන් නම් එහෙම බලන් ගියොත් යාද මේ කියන්නේ විමුක්ත සත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම තමයි ඒකට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරුව විස්තර කරනවා. එතන මේ විදිහට පංචස්කන්ධයේ නිරෝධය බලමින් වාසය කරනවායි කිව්වට පස්සෙත් මේ වචකෝත්තරේ හරියට මේ කිව්ව කාරණාව තේරෙන්නේ නැතුව
ආය ප්‍රශ්න කරනවා එහෙමනම් මේ ස්වාමීන් සැහෙන්නේ නැතුව කියා එහෙමනම් ආයත් කිව්වොත් මේ වචගොත මේ ප්‍රශ්න හතර මේ ප්‍රශ්න දහයෙන් බුදුහමඳුර ප්‍රතික්ෂේප කරාට පස්සේ බුදුහමඳුර විස්තර කරනවා ඒ වෙනුවට මම ඔවා ගැන හිත හිතා ඉන්නා වෙනුවට පංචස්කන්ධයේ නිරෝධය බලමින් වාසය කරනවා කියලා. පංචස්කන්ධයේ නිරෝධය බලන්න පුළුවන් පරිම මට්ටමින් බලනවා නම් මේ මොහොත දැනෙන දැන හැම දැනීමකම පංචස්කන්ධය මෙක පිට නිරුද්ධ වියාම කොහොම ඉහළ විපස්සනා යොමුෙක්ට බලන්න පුළුවන්. ඊට පහළ කෙනෙක්ට එහෙම බැරි වුණත් මේ මොහොතේ වැඩිපුර ප්‍රකට වෙන පංචස්කන්ධ ධර්මයේ නිරෝධය බලන්න යන්න පුළුවන්. ඒකත් යම් කෙනෙක් තමාරු වින මෙතනින් එහාට ඒ ස්කන්ධයක් එක එක කාල සීමාවට එක එක ස්කන්ධයක් වෙන් කරලා ඒ ස්කන්ධේ නිරෝධය විතරක් ඒ කාල සීමාවෙදී බලන්න යන්න පුළුවන්. අපි දැන් උපකල්පනයක් කළොත් මේ මොහොතේ ඔබට වටපිටේ බල්ව කෑ ගහනවා, ෆෑන් එක කුකුලක් දැනෙනවා, ඉස්සරහා ගෙදර අය පේන්න තියෙනවා, තව පැත්තක බිත්තියක් පේනවා, පුදුවේ වාඩි වෙලා ඉන්නවා. මෙන්න මෙවැනි වාතාවරණයක ඔබේ අවධානය බල්ව කෑ ගහනකට ගියාට පස්සේ දුක් වේදනාවක් ඇති වෙනවා. ඊළඟට ෆෑන් එකේ හුලගාය වැදුනට පස්සේ ෆෑන් එකෙන් වෙන මම පැනවිලා සැප වේදනාවක් ඇතිවෙනවා. ඒත් අර දුක් වේදනාව ඉවරයි. ඊට පස්සේ නැවත මොකක් හරි සිතුවිල්ලක් මතක් වෙනවා. අර සිතුවිල්ල මතක් වෙද්දී අර ෆෑන් එකේ සැප වේදනාව ඉවරයි. සිතුවිල්ලට අවධානය. ආයේ ඉස්සරහා පේන දෙයකට අවධානය යනවා. ඒ අවධානය යද්දී අර සිතුවිල්ලට තිබ්බ අවධානයත් ඒක සිතුවිල්ල නිරුද්ධයි. මෙන්න මේ විදිහට තමන්ට මේ මොහොතේ වැඩිපුර ප්‍රකට වෙන පංචස්කන්ධ අරමුණේ නිරෝධය බලමින් යන තමයි පුරුදු වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව අර දෘෂ්ටි ගැන හිතනවා වෙනුවට මේ මොහොතේ ප්‍රකට වෙන්නේ ඇගද යම් භෞතික වස්තුවක්ද අරමුණ වෙන්නේ එක්කෝ වින්දනයක්ද හඳුනා ගැනීමක්ද ස්තුවිල්ලක්ද දැනීම මාත්‍රයක්ද ඒ අරමුණ වෙන හැම අරමුණකම නිරෝධය දකිමින් වාසය කරනවා කියලා විස්තර කළේ. ඉතින් මෙන්න මෙහෙම විස්තර කරාට පස්සේ මේ වචුගුත්තට මේ කාරණාව තේරෙන්නේ නැහැ. එයා තවදුරටත් අහනවා එහෙමනම් ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශාසනයේ ඉහළටම හිණි පැත්තටම ගිය කෙනෙක් මරණින් පස්සේ වෙයිද? මරණින් පස්සේ නොවේද? කතා ඇත්තත්වේ නැත්තත්වේද නැත්තත් නොවේ ඇත්තත් නොවේද මේ චතුස්කෝටික ප්‍රශ්නෙට ආයෙ යන මෙහෙම බලන් ඉඳලා එයා මලාට පස්සේ මොකද වෙන්නේ කියලා ඇයි යාට මේක හරියට තේරුම් නැත්තේ? එයා ඒක ඇහුවට එයා පංචස්කන්ධේ නිරෝධය කරලා බලලා තිබෙනවා. හැබැයි පංචස්කන්ධේ නිරෝධය කරලා බැලුවා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ මොහොතේ කිසිම අරමුණක් මම ඒ හැම මොහොතකම දැනෙන දැනීම ඒ වෙලාවේ ග්‍රහණය කරන්න යන්නේ එක සදාකාලිකයි කියලා දිගටම තියෙනවා වගේ කියලා ඒක මට පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා ඒක විඳින්නේ මම කියලා. හැබැයි ඒක තමන්ට පාලනය කරගන්න බැහැ. ඒක අනිත්‍යයි. හිතන තරම් වෙලාවක් ඒ අරමුණ පවත්තන්න බැහැ. තමන්ගේ වශගේ නෑ. ඉතින් මෙයා මේක හරියට පුරුදු කළොත් මේ පංචස්කන්ධයේ නිරෝධය දිගින් දිගටම අන්නයට ඊළඟට තේරෙන්න පටන් ගන්නවා ඒ පංචස්කන්ධයේ මේ යාන්ත්‍රණයක ක්‍රියාකාරීත්වයක් විනා මෙතන ලෝකයක්වත් ලෝකයක් විදින මමෙක්වත් නැහැ කියලා. මෙන්න මේ කාරණාවට ප්‍රකට වෙනවා. මේ කාරණාව ප්‍රකට වෙද්දී එයාට දැනෙනවා හැවැත්ම නතර වෙලා කියලා. ලෝකේ මායි හිටියා, ලෝකයත් එක්ක මම සංයුක්ත වෙලා යනු සිතුවිලි ගැලුවා, ආශ්‍රව ගල ගැලුවා. හැබැයි මම පංචස්කන්ධ නිරෝධය බලන්න ලෝකෙන් මම ඕෆ් වෙනවා, හැවැත්ම නතර වෙනවා, ආශ්‍රව සංසිඳනවා. අන්න තවදුරටත් හැවැත්මට මම අයිති නැති බව වැටහෙනවා. හැවැත්මට අයිති නැති වෙද්දී මේ ජීවිතයේ අවසන් වුණාට තවත් ජීවිතයක
උපත නොලැබෙන බව ගැන තමන්ට ප්‍රත්‍යක්ෂයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රත්‍යක්ෂය දැනෙන්නෙම මේ පැවැත්ම කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ මේ අල්ලා ගැනීම පහක් හින්දා දැනෙන දෙයක් කියලා නිවැරදිව වැටහීම නිසා. මේ ඇග බලෙන් අල්ලගෙන මම කියලා ඇති වෙන වේදනා හේතු නිසා ඇති වෙන වේදනා මම මේ දැනෙන්නේ මට කියලා බලෙන් අල්ලගෙන ඇති වෙන මේ හඳුනා ගැනීම මොලෙන් දාන මේ පර්සෙප්ෂන්ස් මේවා මම කියලා බලෙන් අල්ලගෙන මේ ඇති වෙන යාන්ත්‍රණයක් ඉදලා ඇති වෙන සිතුවිලි මේවා මටයි එන්නේ මමයි හිතන්නේ කියලා බලෙන් අල්ලගෙන පෙනෙන හැන දැනෙන දැනීම් මේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයන් ඇග වැඩ කරන ගතිය මම කියලා අල්ලගෙන ඉතින් මේවා අල්ලගන්න මේ අල්ල ගැනීම නිරුද්ධ වෙලා යන එක මේක යාන්ත්‍රණය දිහා බලන්න බලන්න තේරෙනවා මේවා මම නිකන් බලෙන් අල්ලගෙන ඉන්නේ විතරයි කියලා. අනිතකොට පැවැත්ම නතර වෙනවා, හිත නිවෙනවා, පවතින බව නතර වෙන්න පටන් ගන්නවා, ලෝකේ තමන් විසමුක්ත වෙන බව දැනෙනවා. ඉතින් අන්න ඒකත් එක්කම එයාට ප්‍රත්‍යක්ෂයක් ඇති වෙනවා. මේ විසමුක්ත වීමෙන් තමයි නැවත ජීවිතයකට මට යන්න හැකියාවක් නැහැ කියලා. ඒක හැම කෙනෙක්ට ඒ විදිහට ඇති වෙනවා. ඉතින් තවදුරටත් ඒක ප්‍රතිඵලයක් විදිහට මරණ අවස්ථාවේදී යාරි යන්න තැනක් නැති වෙලා යනවා. ඉතින් වචගොත් ඒ වුණාට මොක නොතේරුණු හින්දා අහනවා කොහෙද එහෙම කෙනෙක් මැරුණට පස්සේ යන්නේ කියලා. බුදුහාමුදුරු කියනවා ඒක මේ ප්‍රශ්නෙම ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. ඒ උපමාවත් හරිම ගැඹුරුයි. මුලින්ම අහනවා වච්ච ඔබ ඉස්සරහා ගිනි ගොඩක් තියෙනවද? ඔබ ගිනි ගොඩ ඇති බව දන්නවද කියලා. මම කියනවා ඔව් ගිනි ගොඩක් තියෙනවා, ගිනි ගොඩ ඇති බව මම දන්නවා කියලා. අනේ වගේම මේ පංචස්කන්ධය අල්ලන් ඉද්දී මේ ආරේ ශ්‍රාවකයා මේක නුවණින් විමසද්දි මෙන්න අල්ලා ගැනීම කියලා, මෙන්න ඇග මමයි කියලා බදා ගැනීම, මෙන්න වේදනා මට දැනෙනවා කියලා බදා ගැනීම, මෙන්න සිතුවිලි මට ආවා කියලා බදා ගැනීම, මේ ගින්න ගින්න විදියට දැනගන්නවා. ඊට පස්සේ කියනවා වච්ච මේ ගින්න නිවුනම ගින්න නිවුනයි කියලා තව දැනගන්නවද කියලා. මේ ගින්න හදිසියෙන් නතර වුණොත් මේ අල්ලා ගැනීම ඇග වේදනා හඳුනා ගැනීම සංස්කාර දැනීම අල්ලාගත් බව ග්‍රහණය වීම නතර වුණොත් ඒක නතර වුණු බවත් ඒත් එක්ක පැවැත්ම නතර වුණු බවත් තමයි දැනෙනවා. අන්න ඒක පෙන්වන්නේ උපමාවේ ඒ කොටස පාවිච්චි කරලා. ඊළඟට තව දුරටත් කියනවා එහෙමනම් වච්ච මේ ගින්න නිවුණට පස්සේ ඔබ මට උත්තර දෙන්න එගින්නේ එගින්දර ඉස්සරහට ගියාද, දකුණු අත පැත්තට ගියාද, වමට ගියාද, උඩට ගියාද, යටට ගියාද, කොහෙද ගියේ කියලා. ඒ ප්‍රශ්නෙම යෙදෙන්නේ නැහැ කියලා උත්තර දෙනවා. අන්න ඒ වගේමයි මේ අල්ලගෙන ඉන්න ගින්න, මේ ඉන්න අල්ලගෙන ඉන්න ගොඩවල් පහ අතහැරියට පස්සේ, ගින්න නිවුණට පස්සේ ගින්න ගිය තැනක් හොයන්න බෑ. ගින්න ගිය තැනක් නැහැ කුටිම. හේතු නිසා ගින්න දැල්ුණා, දරාදී හේතු නිසා දරකොලාදී ඉවරුණාට පස්සේ, හේතු ඉවරුණාට පස්සේ ගින්න නතර වුණා. එච්චරයි කියන්නේ. ඒ දුකක් හදාගෙන මේ ඇග වේදනා හඳුනා ගැනීම සිතුවිලි දැනීම අල්ලා ගැනීම හින්දා මට එනේවයි කියලා බදා ගැනීම හින්දා වේද මේ ලෝකයක් හදාගෙන දුකක් හදාගෙන විඳින්න ඉන්න අපි යම් අවස්ථාවක තේරුම් ගත්තොත් මේක දුකක් කියලා, මේක අපි මේ මෝඩකමක් කරන්නේ කියලා ඒ ලෝ පැවැත්මේ ඇති නැතිවීම දකින්න පටන් ගත්තොත් එයා ඒකෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහටයි යම් කෙනෙක් අවස්ථාව ලැබෙන්නේ හිත නිවනට පත් කරගන්න. සුබ්බතෝති සංඛංගති. ආහාර නැතිව ධර්ම නැතිව නිවුනේ යන සංඛ්‍යාවට වැටේ. සංඛංගච්ඡති කියන වැදගත් වචනයක් ඉතින්දි මතුවෙනවා. අපි මේක කලින් උත්සාහකච්ඡා කළා. සංඛංගච්ඡති කියන්නේ ගණන් ගනු ලැබී කියන එකයි. ඉගෙනීමට හසු වෙයි කියන එකයි. ප්‍රඥප්තියට හසු වෙයි කියන එකයි. එතකොට නිවුණේ යන සංඛ්‍යාවට වැටි කියලා කීමට සුදුසු වෙනවා. ඒ නිසා
නිවිලා කොහේ ගියාද කියලා කියන්න බෑ. මං නිසාද නිවී ගියේ කියලා කිව්ව පමණි. ඒ නිවුණට පස්සේ තවත් කොහේවත් ගියා කියලා හිතුව ඒක අර භාෂා ව්‍යවහාරය පිළිබඳ එක්තරා විදිහක මිත්‍යා අදහසක් වෙනවා, මිත්‍යා නිගමනයක් වෙනවා, භාෂා ව්‍යවහාරය හරියාකාරව තේරුම් නොගැනීමක් වෙනවා. නිබුතෝත්‍ය සංසංගච්චිත. එතකොට කියන්න වෙන්නේ නිවනයි කියන ඒ වචනේ පමණ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යෝනිම කෝවච්ච ඒන රූපින තථාගතං පඤ්ඤාපියමානෝ පඤ්ඤාපේ තං රූපං තථාගතස්ස පහිනං චින මූලං තාලවතුගතං අනුභවතං. I think අනුපාද ධම්ම රූප සංඛා විමුක්තෝ කෝවච්ච තථාගතෝ ගම්භීරෝ අපනියෝ දුප්පරියෝගාහෝ සේයතාති මහා සමුච්චේ උපද්දති සින උපේති ත උපද්දති සින උපේති උපද්දති ච නච උපද්දති සින උපේති මේ උපද්දති න නුප්පද්දති සින උපේති. මෙන්න මේ ප්‍රකාශයේ තියෙනවා මහා වටිනා ගැඹුරු ධර්ම කාරණා රාශිය අඩංගු වෙලා. පච්චවිතාර කාරණේ පිළිගත්තට පස්සේ අර ගින්න නිවුනහම නිවේජය කියන ව්‍යවහාරය නිසා ඒක කොහේ ගියාද කියලා කියන මොන සුදුසු බව ප්‍රකාශ කළා. ඉදමට ආල අවත්තු කතා කියන්නේ අල් ගහ උලල කෙලින් හිටවල තියෙනවා හරියට නිකන් ඇදින ගහක් වගේ පිටිට පේන්නේ. අනාගත නැති බවට පමුණුවලද ආයතින් අනුපාද ධම්ම නැවත රූප දනා බවට පත් කළා. අන්නේ මඳුයේ තත්ත්වයට පත් කළාම රූප සංඛා විමුක්තෝ භව තථාගත. එතකොට තථාගතයන් වහන්සේ රූපය වශයෙන් ගණන් ගන්න බැරි වෙනවා, රූප සංඛාවෙන් මිදෙනවා, රූපයන් ප්‍රඥප්තියෙන් මිදෙනවා. ඒ මිදීම නිසා ගම්භීරෝ අපමයෝ දුප්පරියෝගා හෝෂ යථාපි මහමුත්. ඒ තථාගතයන් වහන්සේ ගම්භීරෝ ගැඹුරු කෙනෙක් වෙනවා, අපමයෝ ප්‍රමාණ කළ නොහැකි මිනිය නොහැකි, දුප්පරියෝගා ගැඹුරු මනින්න බැරි සියථාපි මහසමුත්. හරියට මහසමුත්ය වගේ. එම නිසාම තථාගතයන් වහන්සේ උපදී කියලා හෝ උපදී කියලා හෝ උපදිනියත්තේ උපදිනියත්තේ කියලා හෝ ඒ දෙකම නොවන්නේ කියලා හෝ කියන්න බැහැ. එතන මේ රූපය ප්‍රදීනක වෙන්නේ මරණය නොයි. රූපය විනාශ වීමක් නොවේ මෙතන මේ කිසගේ සංහාව නැති කිරීම. ඒ බව අපට පැහැදිලි වෙනවා සංහාව නැති කිරීමෙන්ම රූපය මුලින් සිඳන බව ප්‍රකාශ වෙනවා. කන්ද සංයුත්තේ රාග සංයුත්තේ. බුදුදානමාහි ප්‍රකාශ කරනවා රූපේ කෝරාද යෝ ඡන්දෝ යෝ රාගෝ යානන්දි යාකණ්ඩ සංපජහත ඒවන්තං රූපං පහිනං පවිසති උච්චන මූලං කාලාවත්තු ගතං අනභාවගතං ආයතින් අනුපාද ධම්ම. රාගේ රූපය පිළිබඳව යම් ඡන්දය රාගය නන්දිනම් වූ සතුට සංහාවක් වේද ඒ දුරලන්න. මෙන්න මේ විදිහටයි රූපය ප්‍රහීණ වෙන්නේ. මුලින් සිනිල්ලද්දක් වෙන්නේ උගුලා තිබු තල් ගහක් වගේ වෙන්නේ, නැති බවට පත් වෙන්නේ, නැවත නූපදනා බවට පත් වෙන්නේ. එතකොට මේ පංචපාදානස්කන්ධයේ රහතන් වහන්සේගේ මරණයෙන් නැති වෙන දෙයක් ඇටියටයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් රහතන් වහන්සේ කියලා අපි විවහාර කළා හරියට උගුල්වල තිබූ තල් ගහක් වගේ. ඒක ඈතට පේන නිසා තල් ගහක් ඇටියට කෙනෙක් හිතා ගන්නවා ඇත්තටම තල් ගහක් කියලා. ඒ වගේම තථාගතයන් කියන වචනයට ගැළපෙන සත්‍යය දැනැත්තේ ඇත්ත වශයෙන්ම සිද්ධනවා කියලා හිතා ගන්න. මෙන්න මේකයි එතකොට මේ කොටසින් අපට වැටහෙන්නේ. මේකටම අදාළ වටිනා ගැඹුරු කාරණා රාශියක් මේ පාඩේ තුලින් අපට මතු කරගන්න පුළුවන්. නමුත් කාලය මදි නිසා අදට මෙතනින් නතර කරගන්න. මෙතන ඊළඟට තව ලස්සන කාරණා කිහිපයක් කියනවා. මේ තථාගතයන් වහන්සේ යම් රූප කරබයාද තථාගතයන් වහන්සේ ගැන පෙන්වන්නේ. අපි තථාගත කියන පැත්තක තියමු. දැන් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් පච්චකුත්තර බුදුහාමුදුරුවෝ කිව්වා මේ පංච උපාදානස්කන්ධේ නිරෝධය බලාගෙන ගියොත් නැවත නූපදින එහෙම නැත්නම් පැවැත්ම නතර වෙන ස්වභාවයකට පත් වෙනවා කියලා.
මෙන්න මේ විදිහට පැවැත්මේ නතරවීමකට පත් වෙනවා නම් එයා කොහේද ඉපදුනේ, ඉපදුනාද ඉපදුනේ නැද්ද, ඉපදුනත් වෙයි නැත්තෙත් වෙයිද ආදී ඔය ප්‍රශ්න එකක්වත් ගැලපෙන්නේ නැත්තේ ඇයි කියන එන ප්‍රශ්නය අහනවා. මෙතනදී ස්වාමීන් වහන්සේ විස්තර කළා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ රහතන් වහන්සේ තිරිනිවන් පෑවෙන්න පස්සේ නැති වෙන දෙයක් නෙමෙයි, රහතන් වහන්සේ අරහත්වයට පත් වෙන මොහොතෙම නැති වෙන දෙයක් කියලා. අන්න මේකේ මේ බෞද්ධයෝ බහුතරයක් තුළ ඇති නිත්‍ය අදහස් රාශියක්, මේ නිවන වළක්වන අදහස් රාශියක් ගලවලා දාන්න හේතුව වෙනවා. මේ පංච උපාදානස්කන්ධය කිව්වම බෞද්ධයන් බෞද්ධයන් යොමු තියෙන්නේ මොකක් හරි ඒක ඝන පදාර්ථයක් විදියට, යම් කිසි මොකක් හරි තියරි එකක් විදියට. හැම තැනම මේ රූපස්කන්ධයෙන් අරකින් අරකින් කැල්ලයි, වේදනාස්කන්ධයේ චෛතසික කැල්ලයි, සංඥාස්කන්ධයේ මේ චෛතසික කැල්ලයි, සංස්කාරයි, විඥාන මාත්‍රේ මේ මේකෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක, මෙහෙම එන මොකද්ද තියරියක් තමයි ඔළුවේ දාන්නේ. හැබැයි මෙහෙම තියරි එකක් ගැන නෙමෙයි කතා. මෙහෙම තියරි එකක් නම් රහතන් වහන්සේ ජීවිතු අතරෙදි කොහොමද ඒක නැති වෙන්නේ? ඒකයි කිව්වේ මේ භෞතික දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. සරලවම මේ පංච උපාද අනස්කන්ධය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපි මමයි කියලා, මගේ කියලා, ආත්මය කියලා අල්ලන් ඉන්න ಜಾති පහ. ඇග අල්ලන් ඉන්නෝ, ඉන්දන අල්ලන් ඉන්නෝ, සංඥාවන් අල්ලන් ඉන්නෝ, සංස්කාර අල්ලන් ඉන්නෝ, දැනීම් අල්ලන්. උතනින් එහා මමයි කියලා අල්ලගත්තු දෙයක් නැහැ. ඒතකොට මේ අල්ලගත්තු දේවල්ම බුදුහාමුදුරු තවදුරටත් විස්තර කරනවා. මේවා මේ අල්ලගත්තු දේවල් ටිකේ නැතිවීමයි මේකේ පැවැත්මක් ඇතිවිලා යනවා කියලා. ඉතින් මුලින්ම කාරණාව අපි තේරුම් ගන්න ඕන මේ තියරි පාර්ට්ස් නෙමෙයි කතා කරන්නේ. තනිකරම ප්‍රැක්ටිකල්, තනිකරම ප්‍රායෝගිකයි, තනිකරම මේ මොහොතේ තමන්ට දුක හැදින්න, ඒ කියන්නේ හැම තිස්සෙම ධර්මයේ දකින්න මොකක් හරි තියරි එකක් විද්‍යාවක් දිහා බලන කෝණයෙන් නෙමෙයි, තමන් ප්‍රායෝගිකව දුක ඇති වෙන්නේ මොන ක්‍රමයකද, දුක නැති වෙන්නේ මොන ක්‍රමයකද. අන්න මේ විදිහට බලනවා හොඳටම ඇති. මෙහෙමයි අල්ලගත්තොත් දුක ඇති වෙනවා, අල්ලගත්තේ නැත්තම් දුක ඇති වෙන්නේ නැහැ. එතකොට මේ පංච උපාදානස්කන්ධය උන විස්තර කරනවා. දැන් අපි උපකල්පනය කරමු ඔබ රහත් වුණාට පස්සේ, කෙනෙක් ඔබෙන් අහනවා ඔබ රහත් වුණාට පස්සේ ඔබ නැවත උපදිනවද, කොහෙද උපදින්නේ, හඳ උපදින්නේ නැද්ද? මෙහෙම අහද්දී මේක වැරදි කියන එකට ඔබ උත්තර දෙනවා මේ විදිහට. ඔබ දැන් අහනවනේ, දැන් ඔබෙන් කවුරුරි අහනවා දැන් ඔබ රහත් නම් ඔබ ඊළඟට කොහෙද උපදින්නේ? එතකොට උත්තර දෙනවා දැන් රහත් ඔබව මේ අනිත් ප්‍රශ්නේ අහන කෙනා විස්තර කරපු යම් රූපයක් තියෙනවා. රහත් ඔබව දැන් ඔබ මරණින් පස්සේ කොහෙද උපදින්නේ කියලා අහද්දි එයා යම් කිසි රූපයක් අල්ලගෙන නැහන්නේ. දැන් එක උදාහරණයකට ගමු. මම කියලා මගෙන් ඔබ ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්ස, වාසේ මරණින් පස්සේ උපදිනවද කියලා. ඉතින් මම රහත් වෙලා නම් මම උත්තර දෙනවා ඔබ මම මරණින් පස්සේ උපදිනවද නැද්ද කියලා අල්ලන් හිටපු මගේ ඇගක් තියනවද? ඒ ඇග මම දැනටම ප්‍රහාණය කරලා කියලා, දැනටම අතහැරලා දානවා කියලා. ඔබ මාව හදාගත්තු යම් වින්දනයක් තියෙනවාද? වින්දනයක් මම අතහැරලා දාලා කියලා. සිතුවිලි අතහැරලා දාලා, දැනීම් අතහැරලා, සංඥාවන් අතහැරලා. කොකින්ද එක උදාහරණයක් ගත්තු. මේ තමන්ව පණවපු ඇග මම මරණින් පස්සේ වෙයිද කියලා අහන්නේ මගේ ඇග ඔබ ආත්ම කරගෙන අහවලා තමයි මේ කියන්නේ. ඇගෙන් වෙන සත්‍ය පුද්දලක ඔබ හදාගෙනයි අහන්නේ. ඒ ඔබ පනවන ඇග මම මෙතන තියෙන දැනටමත් අතහැරලා දාලා අයින් කරලා කිසිම බැඳීමක් නැහැ එක්ක, නිකන් මුලින් පුටල දාපු පල් කඩක් වගේ.
තව කද කෙලින් හිටවලා තියෙනවා. හැබැයි මුලින් උගුල් වෙලා. අනිත් අයට පේනවා රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි අනිත් අය රහතන් වහන්සේම මයින් ඇගවත් වේදනාවත් සංඥාවල්වත් සිතුවිලිවත් දෙකින්වත් එකක්වත් උන්වහන්සේ අල්ලන්නේ නැහැ. ඔක්කොම එයා තෑරලා සම්පූර්ණ නිවිලා පවතින බව හොදෙන්නේ. අන්න මේ විදිහට කටයුතු කරන මේ ජීවිතයේ ඉහළ මාර්ගඵල වලින් සැනසෙන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා. සාදු.